नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अद अपि कथा करन्ने संयुक्त निकाये ब्राह्मण संयुक्तेन कट्टहार केन सूत्रे ते मेकत सामान्यं अनित सूत्र विधियट गत्थाम बुदुरजानन वहांसे एकां समयं भगवा कोसलेसु विहरति कोसल जनपदे तमै वैडिंदल तियन्ने अन्यतरस्मिन् वनसंडे कियन्ने एकतरा वन लहबक तमै वैडिंदल तियन्ने बुदुहादुरु हरियट मे वन लहबवल इंदला करपु देशना संबंधेनुत पोडि पोडि ඉගැන්වීම් ටිකක් අපිට සූත්‍ර ඇසුරු කරනකොට හම්බ වෙනවා. දැන් මේකේ තියෙන වැඩේ තමයි එක බමුණෙක්ගේ බාරද්වාජ ගෝත්‍ර වෙච්ච බමුණෙක්ගේ. ඒ කියන්නේ එයාලගේ කුලය තමයි බාරද්වාජ. බාරද්වාජ බමුණ කියලා හරියට අපිට හම්බ වෙනවනේ. ඒ බාරද්වාජ කියන ගෝත්‍රයට සම්බන්ධ බමුණෙක්ගේ මේ ගෝලෙක් අතවැසියෙක්. එයා යනවා මේ දරගෙන්න කැලේකට. ගිහාම බුදුහාඳුරු හම්බෙනවා මේ කොන්ද කෙලින් තියාගෙන උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා මතකයිද මේ වචන? උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා ඒ කියන්නේ කය ඍජුව තියාගෙන උඩුකය ඍජුව තියාගෙන සිහියෙන් යුක්තව සතින් උපට්ඨ පෙත්තා සිහියෙන් යුක්තව බුදුහාඳුරු පලක් බැඳගෙන වැඩ ඉන්නවා. එතකොට දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා කාට හරි ඕනනම් හිතන්න මොකක්ද දන්නවද? දැන් අපි නම් කය ඍජුව තියාගෙන සිහියලවාගෙන ඉන්න උත්සාහ කරන්නේ දැන් ධර්මය අවබෝධ කරගන්නනේ. හිතේ දැන් මේ තියෙන කෙලෙස් නැති කරගන්නනේ. ඒකටනේ දැන් මේ සටන් කරන්නේ භාවනා කර කර. ඒතොර දැන් බුද්ධත්වයේ ලැබපු උන්වහන්සේයි සිහියලවාගෙන පළක් බැඳගෙන මේ ගහක් යට වැඩ ඉන්නේ. කාටරි අහන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. උන්වහන්සේ ලබන්න ඕන දේ ලබලා ඉවර නම් කත කිච්ච නනේ. කියන්නේ වැඩ ඉවරයි නම්. ඇයි බුදුහාඳුර පළක් බැඳගෙන වැඩ ඉඳලා තියෙන්නේ? සතින් උපට්ඨ පෙත්තා සිහිය පෙරට කොටගෙන උන්වහන්සේ වැඩ ඉඳලා තිනවා. ඒතර ඒකෙන් තේරෙනවද බුදු ලෞතුරා බුදු බව ලැබපු කෙනෙක් පවා. ඒ කියන්නේ කෙලෙස් නසපු කෙනෙක් පවා මේ නිර්ාමිෂ වූ මානසික නිර්ාමිෂ වූ මනෝභාවයක් භුක්ති විඳලා තිනවා ඒ විදිහට. දැන් එතකොට දැන් දැන් ඕව හරි සංවාදයට ලක් වෙන කාරණා. දැන් මම මෙහෙම කිව්වොත් මහා පරිනිබ්බාන සූත්‍රය කියනවා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා මේ ආනන්ද මට හරි මහන්සි මට හරි ක්ලාන්තයි සිවුර මේ හතරකට නමලා ආසනයක් පනවන්න කියනවා. ඒකෙන් තේරෙනවා බුදුහාඳුරන්ටත් මහන්සි දැනලා තියෙනවා. මේ බඩගිනි දැනලා තියෙනවා. පිපාසි දැනලා තියෙනවා. එතකොට කායික වේදන දැන් අර ලෝහිත පක්ඛන්දිකා රෝගයෙම ඇදිලා මේකෙන් කියනවනේ බුදුහාඳුරු හරි කටුක වේදනාවක් උන්වහන්සේ මේ චිත්ත ශක්තියෙන් යටපත් කරගෙන හිටියා කියලා. එනොඩි යම්කිසි අපහසුතාවයක් දැනලා තියෙනවා කියන එකනේ. එහෙනම් ඔන්න හරි වැදගත් කතාවක් තමයි කෙලෙස් නැසූ කෙනෙකුටත් යම් අපහසුතාවයක. ඒක දැන් අපි විඳින අපහසුතාවය නෙමෙයි. දැන් හැබැයි වැඩේ කියන්නේ අපි 요거 අපේ පැත්තෙන් ඉඳලා බලන වැඩකුත් නැහැ. ඒ බුදු කෙනෙකුට නැත්තම් කෙලෙසුන් නැසූ හිතකට දැනෙන අපහසුතා ඔය කියන වගේ කායික පීඩාවල් කොයි වගේද කියන එක දැන් මානසික පීඩාවල් උන්වහන්සේට දැනෙන්නේ නැහැනේ. මානසික පීඩ දැනෙන්නේ නැහැ. ඇයි? කෙලෙස් නැසන්නේ මනසනේ. අපි කය කෙලස් නැසන්නේ නැහැ. එතකොට දැන් කය කෙලස් නැහැනේ. එතකොට කායිකව දැන් ස්නායු වැඩනම් ආහාරවල වැඩනම් මේ සාමාන්‍ය ශරීර ක්‍රියාවලිය වැඩනම් යම්කිසි හානියක් ශරීරයට වෙනකොට ඒකෙන් නැගෙන වේදනාවක් ගමන් කරනවා. එතකොට මේ වේදනාව දැනෙන්න ඕනේනේ. හැබැයි මේ වේදනාවට අපි අඬන්නේ අපි ළඟ තණ්හාව තියෙන හින්දා. ඒ තණ්හාව නැති කරපු කෙනෙකුට ඒ වේදනාවට අඬන්න හිතෙන්නේ නැහැ. ඒ වේදනාව දකින්නේ වෙන විදිහකට. එතකොට දැන් උන්වහන්සේලාට දැනෙන පිපාසය උන්වහන්සේලා විඳින්නේ අපි විඳින විදිහට නෙමෙයි. අපිට අපි පිපාසයක් විඳිනකොට ඒ පිපාසය නැතිකමට අපි ගැටුමක් ඇති කරගන්නවා. මොන දෙයක්ද දන්නේ නැහැ. වතුර ටිකක් වගේ ගෙනත් දෙන්නේ නැහැ. මොන දෙයක්ද දන්නේ නැහැ. මේ වතුර ගන්න නැහැ මේ ගෙදර. එහෙම හිතනවනේ මිනිස්සු. බොන්න තනන්නේ මේ වතුර බොන්න බෑ කිය කියන එක නිකන් දන්නම නෑ. සිවුම මොකද්ද කරගෙන තියෙන්නේ? ද්වේෂ ඇති කරන්නේ.
ඒ කියන්නේ මේ මනස තවදුරටත් කෙලස් වලින් තමයි පෝෂණය කරන්නේ වතුරකින්. හැබැයි අපි කිමු රාහතුන් කෙනෙකුට දැන් අපි රාහලා තියෙන බුදුහාමුදුරන්ට ආනන්ද හාමුදුර බොර වතුර ගේන්න යනට බොර වතුර හම්බුනා කියලා. ඒතර රාහතුන් කෙනෙකුට මේ වතුර ටිකක් නැති වුණොත් එහෙම ඒකෙන් ওই වගේ මේ පටිගයක් ඇති කරගන්නේ නැහැ. පටිගයක් ගැටුමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම ඒ වතුර ටික බීම සම්බන්ධයෙන් වැළඳීම සම්බන්ධයෙන් ආසාවක් ඇති කරගන්නත් නැහැ. අපිට තියෙනවනේ අපි වතුර එක පුදුම දැනසිල්ලක් දැනෙන වගේ හැඟීමක්. ඒතර ඒ හැඟීම දැනෙන්නේ නැහැ කෙලෙස් නැසපු කෙනෙකුට. දැන් මේක අපි සරලව මතක තියා ගන්න ඕන මානසික පීඩාව දැනුනේ නැති වුණාට කායික පීඩාව දැනෙනවා. එතකොට ඒ කායික පීඩා දිහා සිහියෙන් බලනකොට උන්වහන්සේලාට ඒක සිහියෙන් බලමින් ඉන්නකොට ඒ අපහසුතාවය අපි භුක්ති විඳින විදිහට නෙමෙයි භුක්ති විඳින්නේ. උන්නේතර උන්වහන්සේලා ඒක අපි වගේ පීඩාවක් කරගන්නේ නැහැ. එතකොට දැන් ඔය වගේ කෛරජුව තියාගෙන අර වගේ සිහිය එළවාගෙන ඉන්න එක ඒ ලෞතුරා සුවය ලැබපු කෙනෙක්ගේ මනසේ ඇතිවෙච්ච ඒ උතුම් අවබෝධයත් එක්ක ඒක ලොකු මේ සැනසීමක් ලොකු විවේකයක්. ඉතින් ඒ විවේකේ දැන් උන්වහන්සේ භුක්ති විඳින්න ඉන්නවා. ඔහොම ඉන්නකොට ඔය කැලේට ආවා මේ දර කඩන්න. කවුදෙන්න දර කඩන්න? අර මේ භාරද්වාජ ගෝත්‍ර බමුණගේ ගෝලේ අතවැසි. ආවට පස්සේ බුදුහාඳුර දැකලා මේ එයාට හිතුණා මේ මෙච්චර මේ සුන්දර පෙනුමක් තියෙන මේ වගේ හොඳ කෙනෙක් මේ කැලේට වෙලා ඉන්නෝ මේ පණිවිඩය ඉක්මනටකින් කියන්න ඕනි කියලා. මේ ගිහිල්ලා තමන්ගේ මේ නායකයාට නැත්නම් භාරද්වාජ ගෝත්‍ර බමුණට ගිහිල්ලා කිව්වා මොකද්ද කියන්නේ මේ යග්ගේ බවන් ජානෙය. හා මේ ඔබ දන්නවද? දන්නවද? දැනගන්න. මොකද්ද? දැනගන්න අසුකස්මි වනසණ්ඩේ සමනෝ නිසින්නෝ. පල්ලංකං ආභුජිත්තා උජුං කායම් පණිදාය පරිමුඛං සතියෙන් ඒ විදිහට පැහැදිලි කරනවා උපට්ඨ පෙත්වාති කියලා. එතකොට ඔබ දන්නවද ශ්‍රමණ භවත් ගෞතමයෝ අර කැලේ ඉන්නවා. ශ්‍රමණ භවත් ගෞතමයෝ අර කැලේ ඉන්නවා. මේ එතනදී මේ දැන් අර හරි පැහැදිලි මේ සූත්‍රයේදී මේ භගවන්තං කියලා කියනවානේ. කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ භගවත් කෙනෙක්. ඒ උත්තමෙක් ඉන්නවා කැලේ කියලා කියන එතන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔහු කියනවා මේ භගවත් කෙනෙක් සාමාන්‍යයෙන් ඔය භගවා කියන වචනේ භාග්‍යවත් ඉන්දියාවේ එහෙම භාවිත කරලා තියෙනවා දැන් උතුම් අයට භගවා. එතකොට දැන් උතුමෙක් ඉන්නවා කැලේ එහෙම කියන්නේ. උතුමෙක් ඉන්නවා කැලේ. ඊට පස්සේ මේ භාරද්වාජ බමුණා මොකද කරන්නේ? තමන්ගේ අනිත් කණ්ඩායමත් එක්ක මේ කැලේට ආවා. මානවකේ සද්දින් ඒ මානව කියන්නේ සමග යේන සෝ වනසණ්ඩෝ තේනුපසංක මේ ඒ කැලේ ඒ වනලැහබ කොතනද එතෙන්ට ආවා. ඇවිල්ලා බුදුහාඳුරංග දැක්කා. දැකලා බුදුහාඳුරන්ට මෙන්න මේ වගේ ගාථාවක් කිව්වා. මොකද්ද කියන්නේ? මේ ශ්‍රමණේනි ශ්‍රමණය එතනුත් තේරවන්නේ දෙයා මේ බුදු කෙනෙක් කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. එයා දන්නේ උතුමෙක් කියලා. උත්තමයෝ ඔත්තුමේ කිව්වාම ගිහි ජීවිතේ දාලා ඔය තාපසයෝ ජටිලයෝ අචේලකයෝ වගේ අය උතුම් පරමාර්ථයකින් ගෙදරින් ගීපෝ අය විදිහට ඉන්දියාවේ එතකොටත් විශ්වාසයක් තිබුණා. ඒක නෙහන්නේ මේ ශ්‍රමණේනි මේ හිස්සෙච්ච මේ ශූන්‍යයනේ මේ හරි හිස්සෙච්ච මේ ජනතාවගෙන් තොර වෙච්ච මේ මහජනයා නෑ මිනිසු නෑනේ කැලේ. එතකොට මේ කැලේට ඇවිල්ලා මේ මෙතන හරි බයයිනේ. බය එළවන තැන. කැලේ බය හිතෙන තැනන්නේ. එතකොට එතන මේ නොසැලෙන ස්ථීරසාර සුන්දර මේ ශරීරයක් ඇතුව ඔබ මේ ධානයක වඩනවා. ඔබ භාවනා කරනවා. ඉතින් මේ මොකද්ද කරන්නේ කියලා අහන්නේ. දැන් ඔබ පේනවනේ. මිනිසුත් අපෙන් අහන්නේ නැද්ද නිකන් මොකද්ද ඔය ජීවිතේ නිකන් මොකද්ද ඔය නාට්‍යයක් බලන්නේ නැහැ තින්දුවක් අහන්නේ නැහැ නටුම නටන්නේ නැහැ එහම අහනව නේද? අපෙන් උනත් සාමාන්‍යයෙන් ඔබෙන් අහන්න බැයිද මිනිහෙක් ඔයගලන් එහෙම අහන්න පුළුවන් නේද? මොකද්ද ඔය සින්දුවක් අහන්න යන්නේ නැද්ද? මොකද්ද නිකන් තොරණක් බලන්න යන්නේ නැද්ද? මොකද්ද ඔය ජීවිතේ කියනව නේද? දැන් ඒ වගේ කතා මේ මිනිහ අහන්නේ මොකද්ද? මේ ඒ කතාවේම අහන්නේ නයත්ත ගීතා නපි යත්ත වාදිතං මිතන සින්දුව එන්නේත් නැහැ නැටුම් ඇහෙන්නෙත් නැහැ.
මොකද්ද මේ කැරෙල්ලා කරන්නේ? තනියම ඉන්නවා. මේක මොන සතුටක්ද? මේ තනියෙන් ඉන්නකොට සතුටක් තියනවාද? මේක නම් මහ පුදුමයක්. බලන්න ඔන්න පේනවා නේද? මේ හරි වැද ගම්ම ගදනවා. කෙලස් තියෙන මිනිහෙකුට හිතෙන්නෙම සතුට තියෙන්නේ කෙලස්ස කියලා. ඒක හරි පැහැදිලිව තේරුම් ගන්න එක. දැන් ලස්සන නැටුම් ගෑවීම වලින් සතුට වෙන, කෑම කාලා සතුට වෙන. නැත්නම් දැන් මේ එහෙම නැත්නම් ඇස කන නහය දිව ශරීරයේ මනස පිනවමින් ඒකමයි ජීවිතය කියලා හිතන මිනිහෙකුට හිතෙන්නේ ඒක තමයි සතුට. කවුරු හරි එකෙන් ගැලවෙන්න හදනවා නම් එයාට මානසික ආබාධයක් ඇති කියලා තමයි හිතෙන්නේ. එහෙමනේ දැන් ඔය සාමාන්‍ය කෙනෙක් තරුණ කෙනෙක් මහාන වෙන්න හදිත් මිනිස්සු අහන්නේ මොකද වෙලා තියෙන්නේ පිස්සුද? කවුරු තරහ වුණාද ප්‍රශ්නයක් වුණාද කියලා. ඒ අයියෙ මේ ලිඳ ඇතුලේ ඉන්න සතෙකුට ලිඳෙන් උඩ එහෙම එකක් තියෙනවා කියලා දන්නේ. මේක හරි වැදගත්. උදේට අර වැටෙනව නේද මෙවුන් අර වැහි දවස්වලට මෙරු. උන් වැටුනාම මෙරුවෙක් නිකන් ඇදවලා දානකො පැත්තකට. ආයෙත්න අතෙන්ටම. ඒ හැටියේ. මෙරුවෙක් ගින්දරෙන් ඇදවලා දැම්මොත් අපි දැන් අපේ සාමාන්‍ය ඇද්දකෙම තියෙනවානේ බල්බ් එකට පිච්චලා උන් මැරෙනවා. හැබැයි අපි බල්බ් එක ඕෆ් කරොත් එහෙම ඒගොල්ලෝ පත්තු වෙලා තියෙන බල්බ් එක ගවට එනවා. ඒ කියන්නේ හරියට අපේ නිකන් අපි නිකන් නිර්මාණශීලී වේක දිහා බැලුවොත් ඔයාලා මේ මාව ගින්දරෙන් අදින්න හදන්න එපා මට ගින්දරට යන්න ඕන වලට පිස්සුද මේ ගින්දරේ තමයි නියම සතුට තියෙන්නේ කියලා නේ දාන්නේ මේ මෙරුවට කතා කරන්න පුළුවන් නම් මෙරුව එකනේ කියන්නේ ඕගොල්ලෝ මාර අසාධාරණ කරන්නේ මම මේ පිච්චෙන්ද යනවා මට පිච්චෙන්ද දෙන්නේ නැහැ ඒක නේ සතුට ඕගොල්ලෝ මේ නිකන් මට හොඳින් ඉන්න කියනවා ඒක තමයි යාට ගින්දර වෙන්නේ ආන් ඒ වගේ තමයි ඒ වගේ දැන් කාමයන්ගේ ඇලිලා ගැලිලා ඉන්නේ මිනිහෙකුට ඒක තමයි සතුට හැබැයි ඒක දුකක් කියලා තේරෙන්නේ ඒකේ ආදීනව දැක්ක මිනිහට. බුදුහාමුදුරේ ඒක දේශනා කරන්නේ මොකද්ද? කාමයන් කියන්නේ මේ මේ පංචකාම සම්පත්තට ආදීනව දකින්න කියලා. ආදීනව නොදක නිසරණය දකින්න බෑ කියලා. ඒක ටික පැහැදිලි නේද? ඒ තියෙන්නේ මේ කාමයන්හි ආශාව ඉස්සර දකින අපි මොනවද ඒවෙන් ලබන සතුට? ආ ඒක කොච්චර తాවකාලික එකක්ද? ඒ සතුට ඇතුලේ කොච්චර කෙලෙස් තියෙනවද? ඒක ඇතුලේ තියෙන කොච්චර පීඩාවද? කොච්චර බරක්ද? අන්න එහෙම දැක්කහම ඊබේම තේරෙනවා ඒක ආදීනව සහිතයි කියලා. ඊළඟට දැන් සාමාන්‍ය දුක විස්තර කරන්න කිව්වොත් මිනිස්සු කියන්නේ මොකද්ද? පොදුවේ බුදුදහමෙන් ඇහුවොත් දුක විස්තර කරන්න කියලා කියන්නේ පොදුවේ කියන්නේ අපි ඉපදීම මේ ලෙඩවීම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඕවනේ දුක විදියට දකින්නේ. ඒ වුණාට දැන් මේ දුක ගැඹුරින් විස්තර කරන්නේ ඔය අපි උඩින් පල්ලෙන් ගන්න අර්ථය නෙමෙයි එතන කියන්නේ. දුක ගැඹුරින් විශ්සර කරද්දී නිරන්තරයෙන් පවතින දුකක් තියෙනවා. දැන් අපි දැන් නාකි වෙලත් නැහැ කියන්නේ. අපි දැන් නාකි වෙලා නැහැ. අපි දැන් ලෙඩ වෙලත් නැහැ. ආයෙනම් අපිට නෑ ලෙඩ වීමත් නැහැ. නාකි වීමත් නැහැ. එතකොට මේ එහෙනම් දැන් අපි කැමති දෙයක් නැති වෙලත් නැහැ. ඉතින් එහෙනම් අපිට දුකක් නැහැ මේ මේ මොහොතේ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවානේ හැම මොහොතෙම දුකයි. මේ මේ ලෝකේ දුකක් කියලා කියනවා. එහෙනම් ඒතර නෑ නෑ ලෝකේ දුකක් කියවට මේ දුක නැති වෙලාවකුත් තියෙනවා කියලා කියලා නෑනේ. එහෙනම් මේ මොහොතේ දැන් අපි මේ 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 බනහන වෙලාවේ නම් අපි මේ ගැන හිතන හින්දා අපිට මේක වෙනස් අත්දැකීමක්. නමුත් දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ලෝක සත්‍ය හැම මොහොතෙම ඉන්නේ දුකෙන් කියනවා. ඒක අපිට පේන්නේ නෑ. ඒක හිතන්න පුළුවන් නේද? හැම මොහොතෙම. නැහොත් එහෙම දැන් දවාලන් හවොත් එමේ හැම මොහොතෙම දුකින් දෙන්නේ කියලා නෑ නේ අපි නිකන් අපි තපෙන්නේ තින්නේ මොදර කියලා හිතනව නේද? අර මෙරුවට වගේ තමයි. දැන් මෙරුව හිතන්නේ ඒක සැපක් කියලා. නමුත් දැන් ඒක දුක දුක බබවත් දන්නේ නෑ. දුක බබවත් දන්නේ නෑ. ඒක නිසායි මේ ධර්මය හොයන්න කියන්නේ ධර්මය ශ්‍රවණය කරන්න කියන්නේ. ඒකනේ කියන්නේ සංසාර දුකින් ගැලවෙන්න නම් ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනි කියන්නේ. බණ අහන්න ඕන. ඒකයි ගිහි වුණත් පැවිදි වුණත් අපි බණ අහන්න ඕන ධර්ම ශ්‍රවණේ. ඒ බණහලා ඇති කරගන්න මානසික අවබෝධයත් එක්ක තමයි අපි අපේ ප්‍රඥාව අවදි කරගත්තම තේරෙන්නේ අපි මේ විදිහේ දුකන්නේ කියලා. මේ කය නඩත්තු කරගන්න එක. දැන් අපි මේ හැම මොහොතකම දුකකින් ඉන්නේ කියන එක ඒක ඒ නිතර තියෙන පීඩාව එක්ක තමයි බුදුදහම කියන්නේ මේක දුකයි කියලා. ඒතරින් නිතර තියෙන පීඩාවට උඩින් පේන දේවල් ටික තමයි අර කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියලා උඩින් පේන දේවල් ටික. එතකොට බලන්නකො දැන් මේ මිනිහා අහනවා මේ නැටුමක් ගැයුම් නැතුව මොන සැපද්ද කියලා. නැටුමක් ගැයුම් නැතුව මොන සැපද්ද කියලා. දැන් මෙහෙම හිතන්නකො. දැන් මට නම් දැන් මගේ පෞද්ගලික අත්දැකීම මම කියන්නේ
දැන් මට කවුරු හරි මෙතෙන්ට ගෙනල්ලා නිකන් මේ හයියෙන් නටන බෆල් එකක් දාපු මේ හොඳට මේ හොඳට හොඳට වාදන බාණ්ඩ සං මේ පාවිච්චි කරන මිනිස්සුන්ට නැට වෙන සින්දුවක් මේ ඉස්සර කවුරු හරි කිව්වොත් එම් මට මෙතෙන් නැගිටලා යන්න දෙනවා. ඒ කියන්නේ ඒක ඒක විඳින්න නැගිටලා යන්න දෙන්නේ මේ නැගිටලා යන්නත් හොඳ නැහැ හොඳම අවබෝධයක් ආව නම් අපි ඒක ඇතුළේ ධර්මයේ දකින්න බෑ. නමුත් ඒක මම නැගිටලා යන්න දෙනවා කියලා මම මෙතනදී අදහස් කරන්නේ මේ ඒක සතුටක් විදිහට පේන්නේ. නමුත් දැන් දැන් DJ වලට කැමති කෙනෙක් හිටියොත් එයා හිතයි මේ නැගිටලා යන කෙනාට පිස්සු. එයා තමයි නියම. අරයා තමයි නේ බලන්න සින්දු අහනවා කියන නියමයි නේද? දැන් අපි දැන් මම කියන්නේ දැන් යම් කිසි දෙයක් හොඳින් දැක්කට පස්සේ තමයි තේරෙන්නේ මෙතන තියෙන්නේ ලොකු මුලාවක් කියලා. දැන් අම්මා තාත්තට දරුවන්ට ආදරය කරනවා. දරුවෝ අම්මලා තාත්තට ආදරය කරනවා. බිරිඳ සැමියාට ආදරය කරනවා. සැමිය බිරිඳට ආදරය කරනවම මිනිස්සු උතර ඒකෙන් හිතනව නේද මේ මේ මගේ කට්ටිය මේ මගේ එහෙම හිතන්නේ නැහැ නේද මේ සංසාරේ කොහේ දෝ ඉඳලා ආපු කෙනෙක් පරිගණ්ඩාවක් දන්නේත් නැහැ. මේ ආදරයට ආවත් දන්නේ නැහැ. කොහෙන් හරි ආපු කෙනෙක් මේ සංසාරේ සැරිසරන සත්ත්වේ එයා මේ අපේ ගෙදරට අපේ කෙනෙක්ගේ කුසට නැත්තම් අපි තුන අම්ම කෙනෙක් හිතනවා මගේ කුසට ආවිල්ලා තියෙන්නේ. නමුත් මේ කෙලෙස් නිසා මට එයා මගේ වගේ දැයෙන්න පටන් ගන්න තියෙනවා. ඒ මනෝභාවය තමයි මම මේ භුක්ති විඳින්නේ. හැබැයි මේකට දඬුවම් ටිකුත් මට හම්බෙන්නේ නියමිතයි. ඇයි එතනොත් වැඩින්නේ තණ්හාවනේ. ඒක හැම දකින්නේ නැහැ. ඇයි දකින්නේ නැත්තේ? කෙලෙස් වලට පුහුණු වෙලා ඉඳලා. ඒකයි මේ කියන්නේ. අර කෙලෙස් වලට පුහුණු වෙච්ච මිනිහා බාරද්වාජ බමුණට හිතෙනවා මේ මේ කැලේට වෙලා සින්දුවක්වත් අහන්න නැහැ, නැටුමක්වත් නැහැ, මිනිහෙක්වත් නැහැ. මේ මොන මූසර ජීවිතයක්ද? ඒ මිනිස්සුත් එහෙම කියනවා නේද? නිකන් එපා වෙනවා තනියෙන් ඉන්න ගියාම කාත් කවුරුත් නැහැ. ඔය අම්මලා කියන්නේ පොඩි ළමයෙක් හඬක්වත් ඇහෙන්නේ නැත්නම් ඒ ගෙදර සුන්දර නැහැ. එයාලා සුන්දර කෙනෙක්. හැබැයි සිධවත් කුමාරයාගේ චරිත කතාවේ කියනවා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ. රාහුලේ කියපු දුනා බැම්මක් ඇති වුණා. ඒක දිහා බලලා තියෙන්නේ දුකකින්. එතකොට දැන් කෙනෙකුට පේන විදියයි තව කෙනෙකුට පේන විදියයි. දැන් තව කෙනෙක් හිතනවා මේ මේ බිරිඳ සැමියා මේ බඩු මුට්ටු යාන වාහන ඒ වගේ සතුට වෙන්න පුළුවන් කියලා. හැබැයි තව කෙනෙක් හිතනවා ඒවා හරි පීඩාවක්. යමක් තේරෙන කෙනෙක් තමයි හිතන්නේ ඒවා හරි පීඩාවක් කියලා. එතකොට දැන් අර අපිට හම්බෙනවා අර උපකා ජීවක කතාව එහෙම. උපක ගිහිල්ලා විවාහ වෙනවනේ ජාවිත් එක්ක. විවාහ වුණාට පස්සේ නේ උපකට තේරෙන්නේ මේක මහා දුකක් කියලා. ඊට පස්සේ ආයෙත් උපකෝ ජීතවනංගතෝ වෙන්නේ. උපක නැවත ජීතවනේ හොයාගෙන යන්නේ. දැන් උපකට නම් සංසාරේ මහා පාරමිතා බල තිබුණා අපිටත් තියෙන්න පුළුවන් අපි දන්නේ නැතුණා. අපිට දැන් හරි ධර්මයේ හරියට අහුණා නම් ඒ සසරින් වැහිච්ච කාරණේ මතුවෙනවා. දැන් වැඩේ වෙලා තියෙන බුදුහාඳුර නම් බණ කියනකොට මේ ඒ ඉන්න ශ්‍රාවකයන් කොච්චර නෝන මොහුකුරා ගේපු අයද ප්‍රඥාව සසර පුහුණු කරපු අයද කියලා දැනගෙන තමයි බණ කියලා තියෙන්නේ. අපි මොකක්වත් දන්නේ නැහැ අපි ඔක්කොටම බණ කියනවා. ඒකලා අපි කියනවා රාතන් වංශල බිහි වෙන්නෙත් නේ මේ වෙන ධර්මයේ බොරු වෙන්න ඇති. ඕකනේ මේ රහත් භවයේ රහත් භව කියලා අපි අහන් හිටපේක නෙමේ රහත් භව කියලා ඒක නෝ දැන් එක එක ලෝකල් රහතන් වංශල බිහි වෙන්නේ. ඇයි මේ දන්නේ නැහනේ දැන් ඔහේ බණ කියනවා. දැන් එක කතාවක තියෙනවා දෙවි කෙනෙක් ඇවිල්ලා ආඳුරු කෙනෙක් කැලේ වැද්දන්ට බණ කියනවා. වැද්දෙකුට බණක් කියනවා. වැද්දෙකුට බණක් කියනවා. ප්‍රධාන ජන ආඳුරු කෙනෙක්. දෙවි කෙනෙක් කියලා hina වෙනවා. ඊට පස්සේ ආඳුරු ඉස්සරහවිල hina වෙනවා දෙවි කෙනෙක්. ඒ ආඳුරු ඇහෙන්නම කියන hinaවේ ඔබ වහන්සේ මොකද්ද කරන්න බොරු වැඩේ කියලා. මේ එලෝ මෙලෝ හසරත් තේරෙන්නේ නැති. පව්පින් විශ්වාස කරන්නේ නැති. මේ කුසල් අකුසල් පිටින් තේරෙන්නේ නැති මේ වැද්දෙකුට බණ කියන්න කාලෙ ගන්නයි කියනවා. වැද්දන්ට බණ කියලත් වැද්දෝ නිවන් දැකපු වෙලාවල් තියෙනවා. හැබැයි මෙතන මේ දෙවිය කියන්නේ ප්‍රඥාවක් චුට්ටක්වත් නැති සසර පුරුද්දක්වත් නැති මේ දියා හරියට බලන්න බැරි මිනිහෙට මේක තේරුම් කරලා දුන්නා නම් ඒ වැඩක් නැහැ කියලා ඒ කතාව ඇත්ත. එහෙනම් ඔය අපි ප්‍රඥාවන්තයා කියලා කියනා සංසාරේ ගියාත්මවල පෙර භවයන් වල ඉඳලා සසර ප්‍රඥා පුහුණු කරපු කෙනෙක් වෙනවා. දැන් අපිට දැන් ප්‍රශ්නයක් කියනවා හරි වැඩේ නම් අපිට එහෙම හිතෙන්නේ නැත්නම් අපි ප්‍රඥාව නැහැ අපි වැඩේ අතහැරලා දාන්න ඕනේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් මොකද කරන්න ඕන? අපිට ප්‍රඥාව පුහුණු නැත්නම් දැන් ප්‍රඥාව පුහුණු කරමු. ඒකට මොකද කරන්න ඕන? බණ අහන්න ඕන. භාවනා කරන්න. ඒකෙන් තමයි ප්‍රඥාව පුහුණු වෙන්නේ. එතකොට ප්‍රඥාව පුහුණු වෙච්ච කෙනෙක් සංසාරයෙන්ම ගෙන ආපු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තමයි ඔය බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව සහිත පුජ්‍යලයන් විදියට විශ්සර කරගෙන ගිහින් තියෙන. ඒගොල්ලෝ තමයි ධර්මය තේරුම් ගන්න කියලා.
ඒ සසරින් පවා ගෙන ප්‍රඥාවක් තියෙනවා. අපිට සමහර තියෙන්න පුළුවන්. ඒක මතු කරගන්න මේ විදිහට අහලා අහලා බලන්න ඕන. මේ අපිට හරියනම දේශනාව අහපු දවසට සමහරට අපි හිතනවට වැඩි ලොකු ප්‍රතිඵලයක් හොයා ගන්නවා. දැන් අර මිනිස්සු අහනවා මේ කැලේට වෙලා මේ මට හරි පුදුමයි. ඔබ වහන්සේ මොන සතුටක්ද වෙදින්නේ? ඔය මොන මූසර ජීවිතයක්ද ගෙවන්නේ? තනියෙන් මේකටලා. මේ ලෝකෙ කොච්චර එහෙම නේද කියන්නේ? මේ යටියරද මොකද්ද? ලෝකෙ කොච්චර ලස්සනයිද? නැටුම් ගැයුම් තියෙනවා, කෑම්බීම තියෙනවා, ස්ත්‍රීන් පුරුෂයන් ඉන්නවා, සුන්දර අය ඉන්නවා ඈ. මේ ලෝකෙ නොයෙකුත් දේවල් භුක්ති විඳින්න තියෙනවා. ඒවා තියෙද්දි ඔබ වහන්සේ මේ කැලේට ලා මොකද්ද මේ කරන්නේ? මෙරුව කතාව තමයි මේ මිනිහක් කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාමුදුර උත්තරයක් දෙනවා. මඤ්ඤමහං ලෝකාධිපති සහව්‍යතං ආකංක මානෝ තිදිවං අනුත්තරං. මොකද මේ පැහැදිලි කරන්නේ? බුදුහාමුදුර පැහැදිලි කරනවා. මට ඊට කලින් කියන්න එකක් තියෙනවා. මේ ගාථාවෙනුත් බුදුහාමුදුර පැහැදිලි කරන නෙමෙයි කියන්නේ. මේ ගාථාවෙන් කියන්නේ අර මිනිසයාම කියන එක. එයා කියනවා ඔබ වහන්සේ මේ ලෝකාධිපති සහවෙතන් කියන්නේ මේ බ්‍රහ්මයා. ලෝකාධිපති කියන්නේ බ්‍රහ්මයාට නේ ඒගොල්ලෝ. බ්‍රහ්මයාව හම්බෙන්නේ නේද ඔය හදන්නේ? ඇයි ඉන්දියාවේ හරියට ඉඳලා තියෙනවානේ මේ භාවනා කරලා මැරුණාට පස්සේ බ්‍රහ්මයා ගාවට යන්න කැමති කට්ටිය. එතකොට මේ ඔය බ්‍රහ්මයා ගාවට යන්න නේද හදන්නේ? ලෝකාධිපති සහවෙතන්. ඒකට නේද ඔය මහන්සි වෙන්නේ කියලා නෝ. හරියට ඉන්දියාවේ ඉඳලා තියෙනවනේ මේ. මම හෘදේ කිව්වේ මොකද්ද මේ ඉන්දියාවේ ඉඳලා තියෙනවනේ ශරීරයට දුක් දෙන අය. ඒගොල්ලෝ හිතන් ඉඳලා තියෙන්නේ මේ දුක ලැබෙන්නේ පෙර කරපු කර්මය නිසා. එහෙනම් දුක් ටික ළඟ ළඟ වින්දනම් කර්ම ටික ඉවර කරයි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ පින් ටික විතරයි. පව් ටික ඉවර කරයි කිනේ. ඒත් පින් ටිකෙන් කෙලින්ම බ්‍රහ්මයා ගාවට ගියාකි, අහල් දෙවියෝ ගාවට ගියාකි, දිව්‍ය ලෝක ගියාකි පව් ටික ගෙවලා දාන්න. ඒකට මොකද කරන්නේ? කටෝල නිදිනවා, හෙළුවැල්ලෙන් ඉන්නවා, හරක වගේ ඉන්නවා, එළුව වගේ ඉන්නවා. එතකොට ඒගොල්ලන් නොකා ඉන්නවා. ඉතාම කටුක පිළිවෙත්. ඔය ගවයෝ කන කෑම කනවා. ඒ වගේ දැන් අදටත් එහෙමයි ඉන්දියාවේ ඉන්නවා කියනවනේ. දැන් ඔය මේ දැන් හරකා වගේ ඉන්න තනකොළ කනවා. මම මේ ළඟදී මේ දැක්කම සෝෂල් මීඩියාවල තියෙන වීඩියෝ එකක්. මේ මකර ආගමික ආයතනයකින් මිනිසුන් තනකොළ කන්න කියනවා. ෂේර් මිදුලට පැනලා කාගෙන කාගෙන යනවා තනකොළ. කාගෙන කාගෙන යනවා මේ බුදියගෙන. ඒ ආගමික පිළිවෙතක්. කියන්නේ කටුක පිළිවෙත් භුක්ති විඳම එතකොට මොකද වෙන්නේ? අර පෙර කරපු කර්ම පාප කර්ම ටික ගෙවෙනවා කියලා හිතනවා. ඒක ප්‍රතිඵලයක් ලෙස අන්තිමට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් කියලා හිතනවා ඉඳලා තියෙනවා. දැන් මෙයා හිතනවා මේ ඉන්දියාවේ ওই තවුස්දම් රැකලා මහා බ්‍රහ්මයා ගාවට යන්න හිතාගෙන වීරිය වඩන අය. ඇත්තටම ඔය ධානයෙම උපදවා ගත්තායි බ්‍රහ්ම ලෝකෙ ගිහින් තියෙනවනේ. ඒක ඇත්තනේ. ආරාලක ආලාර කාලාම උද්දකරාම පුත් වගේ චරිත සුද්ධවාස බ්‍රහ්ම ලෝක වල යන්න තරම් දිනු මනසක් තිබුණා අයනේ. එතකොට ඒ බලාපොරොත්තුවෙන් වීරිය වඩපු අය අතර කෙනෙක් තමයි බුදුහාමුදුරුත් කියලා මෙයා හිතනවා. බුදුහාමුදුරු දෙන උත්තරයක් යාකාචි කංකා අභිනන්දනාච අනේක ධාතෝසු පුතු සදාසිතා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ මොන හරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් මේ අභිනන්දන ස්වરૂපයක් තියෙනවා. මොකද අභිනන්දනය කියන්නේ? අභිනන්දනය කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ විශේෂයෙන් සතුට වෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු අභිනන්දනය නෙමෙයි හොයන්නේ. විශේෂ සතුටක් හොයන්නේ. අභිනන්දනය කරන අභිනන්දනය කියන්නේ දැන් ලෝකේ අභිනන්දනය නෙමෙයි, ඇහෙන් අභිනන්දනය. ඒකනේ හොයන්නේ මිනිස්සු. ලස්සන ලස්සන ගෙවල් හදන්නේ, ලස්සන ලස්සන වාහන ගන්නේ, ලස්සන ලස්සන අය කසාද බඳින්නේ, ළමයව ලස්සන කරන්නේ, ලස්සන ඇඳුම් හොයන්නේ. මොකටද? අභිනන්දනයනේ. එහෙනම් යාළට තේරෙන්නේ අපි දැන් ඔය අපි කියනවනේ අපි කෑම මේසේ ලස්සනට හදපු කෑම ටිකක් තියෙනවා කියලා. ඒ කියන්නේ බැලු බැලමට ලස්සනයි. ඒක ලස්සනයි, ඒක නියමයි, කාලා බලන්න ඕනි කියලා හිතෙනකොටම මොකද වෙන්නේ? තණ්හාව තමයි වැඩෙන්නේ. එහෙනම් ඇහැ අභිනන්දනය කරන, කන අභිනන්දනය කරන නේද, ශබ්ද නහය අභිනන්දනය කරන, දිව අභිනන්දනය කරන, ශරීර අභිනන්දනය කරන, මෙන්න මේක තමයි අභිනන්දනය කියන්නේ. ලෝකයේ අභිනන්දන ස්වરૂපයක් තියෙනවා මේ ලෝකේ හැමෝම. මේ පූස බල්ලුත් කරන අභිනන්දනය, මේ කඩි කොඹි කරන්නේත් අභිනන්දනය. ඒගොල්ලොත් ඒ සතුටක් නෑනේ, විශේෂ සතුටක් වань. එතකොට ඒ අභිනන්දනය මුල් කරගත්ත තෘෂ්ණාවක් අන්න හරි වචන පැහැදිලිව තේරුම් ගන්න ඕන. තණ්හාවක් හෝ මම පරිසරෙන් තේරුම් ගන්න එක අභිනන්දනය මුල් කරගත්ත තණ්හාවක් හෝ ඊළඟට කියනවා මේ
ඔය වගේ නොයේකුත් ස්වභාවයන් ඇසුරු කරපු කෙලස් තියෙනවනේ. ආන් ඒ කෙලස් නොයේක් ස්වභාවයන් ඇසුරු කරපු කෙලස් තියෙනවනම් කවුරු හරි කෙනෙක් ගාව ඒවා අවිද්‍යාව මුල් කරගෙන තමයි තියෙන්නේ. ඔව් මම ඒක ආපහු කියනවා මතක තියාගන්න. මොකද අභිනන්දනයේ මුල් කරගත්ත තණ්හා වෙම් ප්‍රභවය වෙන මේ නොයේකුත් ආකාරයේ මේ ඇලීම් තියෙනවනම් ආන් ඒව ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමයි. එහෙම කියද්දි කම්මැලි දෙන්න පුළුවන් ඒ වුණා ටිකක් හොඳට තේරුම් ගන්න. මොකද්ද? දැන් බල්ල පූස මං කිව්වනේ කඩිය කෝඹියා පෙරේතියා පවා මේ අභිනන්දනේ හොයනවා කියලා. ඒතර අභිනන්දනේ හොයන්නේ ඇයි? දන්නේ නැති හින්දා. මොකක්ද දන්නේ නැති හින්දා? මේ ලෝකේ අනිත්‍යයි කියලා දන්නේ නැති හින්දා. ඒ කියන්නේ දැන් ඒ හොයන දේ තියාගන්න බෑ. ඒ හොයන දේ වෙනස් වෙනවා. ඒ හොයන සතුට වෙනස් වෙනවා. එතකොට ඒක ඇතුළේ ලොකු දුකක් තියෙනවා. ඒක නැති වෙච්චාම දරා ගන්න බෑ. එහෙනම් ඒ සතුට ASCII දුකක් තියෙනවා. එතකොට ඒ කියන්නේම තමන්ගේ වසඟේ තියාගන්න බෑ. තමන්ගේ ආධිපත්‍යයක් ඒක තුල නැහැ. ඔංගක බල්ලෙකුට තේරෙන්නේ නැහැ, පූසෙකුට තේරෙන්නේ නැහැ, මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ධර්මයේ දන්නේ නැත්තම්. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති හින්දා මොකද කරන්නේ? මේ කොච්චරවත් අභිනන්දනය හොයනවා. ඒ කියන්නේ තණ්හාව හොයනවා. එහෙම හොයනකොට ඒයර කවදාවත් හොයන සතුට හම්බුන්නේ නැහැ. භවයෙන් භවය ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සංසාර ගින්දරට පිච්චෙමින් සන්දාවන්ති සංසාරන්ති. ආ මොකද? දුවනවා, හැසිරෙනවා. අපි දැන් මේ අපි සන්දාවන්ති තමයි මේ හිටියට. අපි මේ දුවන කට්ටියක් මේ දෝදුව ඇවිල්ලා මේ සැරේ මේ මෙතෙන්ට පැනලා ඉන්නේ. දැන් මේ දෙනුත් දුවනවා මේ හිටියට. තේරෙන්නේ දෙනුත් දුවනවා කියලා. දෙනුත් දුවනවා කියන්නේ දැන් මේ වයසට යනවා. මේ මනස මොහොතක් ගන්න වෙනස් වෙනවා. මේ සසර දුවනවා. එතකොට ඊළඟ භවයට යනවා. අපිට පේන්නේ දුවනවා කියලා මැරිලා ඉපදෙන තැනනේ. නම බුදුහාඳුර හොයා ගන්නවා හැම මොහොතෙම දුවනවා කියලා. ඉතින් මේ දුර ගමන මේ යන්නේ මේ සන්දාවන් සංසාරේ. දැන් ඊළඟ භවයට අවශ්‍ය කරන සාධක ටික මෙහිදී හොයනවා. කනකොට හොයනවා, නානකොට හොයනවා, නිදනකොට හොයනවා, හිතනකොට හොයනවා. ආය හොයන්නේ නැති වෙලාවක් නැහැ. සෑම තප්පරයකම ඊළඟ භවය සකස් කරනවා. ඒක තේරුම් ගන්න පුළුවන්ද? හැම මොහොතකම ඊළඟ භවය සකස් කරනවා කියන්නේ. හැම මොහොතකම ඊළඟ භවය සකස් කරනවා. ධර්මයේ දන්නේ නැත්නම් ওই කෑ ගහන කුරුල්ල. එයාලත් මේ මොහොතේ ඔබ දෙමිනට කෑමක් හොයනවා ඇති. එක්කු සතෙකුළු භාවයේ ලැබෙන්න ඇති. එහෙනම් එතන තියෙන්නේ මොනවද? තණ්හාවනේ. එක්කු බයෙන් ඉන්නවා කියන්නේ තියෙන්නේ ද්වේෂය. ඔය දෙකම තියෙන්නේ මෝඩකම හිඳ. ඒක තව ටිකක් වර්ධනය වෙනවා. මොහේ තමයි වර්ධනය වෙන්නේ. එහෙනම් මේ මොහොතක් ගන්න ඒක තමයි පුහුණු වෙන්නේ. එහෙනම් අපි ඊළඟ භවයේ නිර්මාණය කරන්නේ කවද්ද දන්නවද? මේ දැනුත් නිර්මාණය කරන්නේ. ඔය අවදින සමනල්ලු ඊළඟ භවයේ නිර්මාණය කරන හිටියට. ඔය දැන් ඇගේ වහන මදුරියෙක් ඉන්නවනේ. එයත් ඊළඟ භවයේ නිර්මාණය කරනවා දැන් මේ. ඒ කියන්නේ අය ලේබිබි ආ සතුට වෙනවනේ. සතුටේ අභිනන්දනය කරනවනේ. අභිනන්දනය කර කර දන්නේම නැතුව මනසට තණ්හාව කාන්දු කරගෙන තියෙනවා. තණ්හා මුල් කරගෙන උපදින විනකට. එහෙනම් අපිට කෙලෙස් වැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඊළඟ භවයේ නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මම කලින් කතාවක් කිව්ව නේද? මොකද්ද? ඉන්දියාවේ සමහරු හිතුවා ශරීරයට දුක් දෙන අය මේ ඔක්කොම වෙන්නේ පෙර කරපු කර්මයේ හින්දා පෞටික සේරම ගෙවලා දාන්න උපරිම දුක් විඳිනවා. එතකොට පින්ට කිතුරු වෙන්නේ කියන්නේ. බුදුහාමුදුර හොයාගත්ත ඒක කරන්න බෑ කියලා. උන්වහන්සේ මොකද කරේ? ඉපදෙන එක නැවැත්තුවා. දැන් අරගොල්ලෝ කරන්න හැදුවේ කර්මටි ගෙවලා ඉවර කරන්නනේ. බුදුහාමුදුර මොකද කරේ? ඉපදෙන එක නැවැත්තුවා. එතකොට ඉතින් කර්ම ගෙවන්න නෑනේ. දැන් අඟුලිමාල ඉපදුන්නේ නෑනේ. ඉපදුනා නම් අඟුලිමාල දැන් අපායනේ. එහෙනම් අරට වැඩිය හොඳ ක්‍රමයක් සහ ලේසි ක්‍රමයක් බුදුහාමුදුර හොයාගෙන තියෙනවා. ඉපදෙන එක ඉවර කරා නම් සංසාරේ එකතු කරගත්ත කර්ම ටික ඉවරයිනේ. එතකොට බුදුහාමුදුර වදාරනවා ආන් එහෙම අභිනන්දනයේ මුල් කරගෙන තණ්හාව ප්‍රභව කරගත්ත නොයෙකුත් ඇලීම් මේ ලෝකේ තියෙන ඒවා ඔක්කොම වෙන්නේ මේ නොදන්න කම හින්දා. ත්‍රිලක්ෂණේ දන්නේ නැති නිසා, ලෝකේ යථාර්ථය දන්නේ නැති නිසා. මම ඒව නැති කරා. ඒ කියන්නේ මොකද්ද? මං අවිද්‍යාව නැති කරා. මං අවිද්‍යාව නැති කරා. ඉතින් මම තණ්හාව නැතුව ඉන්නකොට මං ඉන්නේ ගොඩක් පිරිසිදු හිතකින්.
කවද බුදුහාමුදුර ඉස්සර කරනවා. ඉතින් මම එච්චර පිරිසිදු හිතකින් ඉන්න මම ඒ උතුම් වෙච්ච සම්බුද්ධත්වයට ඇවිල්ලා එහි එහි පරතරයට ගිහිල්ලා මම රහසිගතව ධානය සුවයෙන් ඉන්නවා කියන්නේ. ඔන්න බලන්න මේ උත්තරේ හරි ගැඹුරුයි නේද? ඒක විස්තර කරන්න වෙලාව නෙමෙයි. මේ මොකද ඒක එච්චර විස්තර කරන්න දෙයක් ඒක. බලන්නකෝ දැන් ඔය එක ගාතාවක්. ස්වාහං ආකංකේ අසිතෝ අනුපයෝගිනේ. ඒ කියන්නේ මේ මම මේ තේ තණ්හාවෙන් අයින් වෙලා මං සංසාර ගමන ඉවර කරලා මම පිරිසුදු හිතකින් ඉන්නේ පිරිසුදු දැක්මකින් මං ඉන්නේ විසුදු දර්ශනයකින් ඉන්නේ. එතකොට මම මේ මොහොතේ ත්‍රාසිගතව ඒ උතුම් බුද්ධත්වයේ භුක්ති විඳිනවා කිව්වා. ඒක ධානය විඳිනවා කිව්වා. එතකොට ඒක හරිය ගැඹුරු කතාවක්. ඒක මේ භුක්ති විඳිනවා කියන්නේ මොකද්ද කියලා. දැන් එතනත් හිතෙන්න පුළුවන් තණ්හාව තියෙන කියලා. ඒ තණ්හාව නෙමෙයි ඒ කියන්නේ. ඒක ඒ ලෞතර සුවේ ඇති තත්ත්වයක්. ඒකට මම ඒකෙන් අයින් වෙලා ඉන්න නිසා මම ඒ සුවේ බින්දිනවා. ඒක මේ ලෝකේ තියෙන අනිත් හැම සුවයකටම වැඩිය විශිෂ්ටයි කියලා අර මිනිහට කියලා දෙනවා. ඒතර තමයි යාට තේරෙන්නේ මේ නැටුම් නටන එක, සින්දු ආන එක, කෑම කන එක ඇතුලේ සතුට තියෙනවා වගේ දැක්කට ඒව ඇතුලේ දුක් තියෙනවා. ඒ වගේ ගැළවිච්ච කෙනාට තමයි සතුට තියෙන්නේ කියලා එයාට දැන් තමයි තේරෙන්නේ. ඒ කියන්නේ පංචේන්ද්‍රියම් පිනවීම සැපයි සැපයි කියලා හිතන් ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ ඒක දුකක් කියලා. හැබැයි එකින් ගැළවිච්ච උත්තරමුන්ට තමයි ඒක දැනෙන්නේ කියලා තේරුණාට පස්සේ මොකද කරන්නේ? ඊතාමැනවේ කියලා පැහැදිලි කරනවා. ස්වාමිනී අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම ඊතාමැනවේ ස්වාමිනී. මම උපාසකෝ මම් බවං ගෞතමෝ ධාරේතු අජතග්ගේ පාණුපේතං සරණං ගතಂತಿ මම අද පටන් ඔබ වහන්සේ සරණ ගිය උපාසකෙක් කුසේ සරකන සේක්වා කියලා සිරිපතුළු වන්දනා කරා. දැන් හිතන්නකෝ දැන් ඔය උත්තර ටික භාරද්වාජ බමුණ දුන්නට අද මිනිහෙකුට ওই ටික කිව්වොත් බුදුහාමුදුරු හම්බෙලා නේද අපි හරි එක පොතකින් කියවලා හරි කියලා දුන්නා කියලා මිනිහට එහෙම තේරෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ටික තේරුම් ගන්න උපදින්න මොන ප්‍රඥාවක් ඇතු? ඒ වචනේ හරි වැදගත්. උපදින්න මොන ප්‍රඥාවක් ඇතු? අපි මේ භවයේදී ඉපදිලා නැත්නම් ප්‍රඥාවක් ඇතු අපිට දැන් මේක අල්ලගන්න බෑ හිතනවා නම් අපි තේරුම් ගන්න ඕනේ අපේ ප්‍රඥාව විකසිත වෙලා මදි. ඒකට අපි මොකද කරන්න ඕන? තවදුරටත් ප්‍රඥාව විකසිත කිරීම සඳහා ධර්මදේශනා ශ්‍රවණය කරන්න ඕන, භාවනා කරන්න ඕන. ඒ වගේම අර කියනවනේ මේ දැන් යෝනිසෝ මානසිකාරය, සද්ධර්ම ශ්‍රවණේ, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය, කල්‍යාණ මිත්‍ර සේවනේ, ඔය හතරම එකතු වෙන්න ඕනේ කියලා ප්‍රඥාව විකසිත කරගන්න. පෞකාරයකටත් අපේ ඔළුව විනාශ කරගෙන ඇවිල්ලා. බැයිද එහෙම කරන්නේ? පෞකාරට අපේ ඔළුව කන්න බැයිද ඇවිල්ලා. ඔය මොන වැඩද බලන්නකෝ, ඔයා හිතලා බලන්නකෝ දැන් ඔයාව. ඔයා දැන් මහන්ලා ඉන්න. ඔයාව සිල් අරන් ඉන්න. මොන ජීවිතයක්ද? අර බලන්නකෝ ඔයා පැත්ත පොඩ රවුමක් දාලා. සින්දුවක් කියලා නටලා බලන්නකෝ මොන රංගාතියක් තියනවද කියලා. පොඩ්ඩක් අරක්කු ටිකක් බීලා බලන්නකෝ ඒක ටිකක්. කොච්චර නැලවිල්ලක් තියනවද කියලා. ඒක මේ මොකද්ද මේ මූසල ජීවිතය? ඈ මොකද්ද? ඉතින් ගෑන ළමයිගේ පිරිළමයිගේ යාළු වෙලා දැන් ඒ ප්‍රේමණීය ජීවිතයක් ගත කරලා බලන්නකෝ. එතකොට ඒ ධර්මල්ලෙක් හදලා බලන්නකෝ ඒක මොන තරම් සුන්දර ජීවිතයක්ද කියලා. මොකද්ද ඔය කරන්නේ? සාමාන්‍ය මිනිහෙක් අහන්න පුළුවන්. එතකොට දැන් කල්යාණ මිත්‍රයෙක් තමයි කියලා දෙන්නේ නෑ මේ බැඳීම් වලින් සංසාරේ විඳෙව්වා ඔය මේ මහපොළවේ ඉන්න සියලු සතුන්. අපේ අඹුවන්, දරුවන්, අම්මාවරු, තාත්තාවරු වෙලා තියෙනවා. එච්චර ඒ වැඩේ කරලත් අපිට මේක එපා වෙලා නෑ. මහමුදේ ඉන්න මාළුවා ගලව ගලව බලන්න කිව්වනේ. ඒක මාළුවා එක මාළුවා අමුණ අමුණ බලන්න කිව්වනේ මේ පෙර භවයේ අම්මා, මේ ඊට පෙර භවයේ අම්මා, මේ භවයේ අම්මා කියා මාළු ටික ඉවර වෙනකන් කරත් අම්මලා ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට ඉතින් ඕකේ අනිත් පැත්ත තමයි තාත්තලත් එහෙමයි, නෝනලත් එහෙමයි, මහතුරුත් එහෙමයි. එහෙනම් මුහුදේ මාළු ගාන්න නෝනලා හිටපු මිනිස්සු දැනුත් නෝන කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා දුකින් ඉන්නවා. දැන් කසත බඳින්න බැරි වෙච්ච මිනිහෙක් එතන මොහොතේ මාළු ගාන්න මහතුරු හම්බෙච්ච ඉස්ත්‍රීන් මෙතන මේ කැමති මහත්තයා හම්බුනේ නැහැ කියලා අවුලෙන් ඉන්නවා. දැන් එහෙමනේ. දැන් මේ ලෝකේ රසම කියලා කියන කෑම જાති අපි කාලා තියෙනවනේ ඉස්සර. කාලා තියෙන ස්ථිරයි. එහෙනම් දැනුත් මේ හොඳ කෑමක් කන්න හම්බුනේ නැත්නම් නිකන් බලන්න මේ අවදාම එකම දේ කාලා එපා වෙලා තියෙන වගේ හැඟීමක් ඇති වෙනවා. දැන් මේ ඔක්කොම අවබෝධයත් එක තමයි තියෙන්නේ. දැන් මම ඔය උදාහරණ දෙකක් තුනක් කිව්වේ. නමුත් ඒක අපේ ඔළුවට කාට හරි දාන්න පුළුවන් නැවිලා. දාන්න පුළුවන්. ඔය ජීවිතේ වැඩන්නේ අපි නෑ ඔය ජීවිතේ වැඩන්නේ අපි මේ වගේ ජීවිතයක් ගත කරනවා. අපි මේ පුළුවන් තරම් සල්ලි හොයන්න ඕන. සල්ලි හොයනකොට අය මනුස්සකම් ගුණ ධර්ම වලින් සල්ලි හම්බ කරන්න හම්බෙන්නේ නෑ. මේ පුළුවන් තරම් සල්ලි තියෙනවා නම් ඒකේ සැපක් තියෙනවා.
මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් සල්ලි වලට. ඉතින් අපි ඒක කරමු කියලා කෙනෙක් කිව්වම අපි ඒකට අහු වෙනවා. අයියා අහු වෙන්නේ පාප මිත්‍රයෙක්ින්ද? ඉතින් කල්යාණ මිත්‍ර සේවනයක් මේකට හරි වැදගත්. යෝනිසෝ මනසිකාරය කිව්වේ අපි නිකම්ම නිකම් බලන විදිහයි කෙලෙස් සහිතව. හැබැයි මේ වගේ ධර්ම කාරණා අධ්‍යයනය කරලා ධර්මානුකූලව බලන විදිහයි දෙක. මං කිව්වේ දරුවෙක් ඉපදෙන එක මෙනෙමෙනියෙකුට පේන විදිහයි සිදුවත් කුමාරට පෙනෙච්ච විදිහයි. එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකෙ දිහා බැලීමත් මේකෙදි වැදගත්. ආන් මේ ගුණධර්ම හතර දියුණු කරද්දී අපි සංසාරේ ප්‍රඥාව ගෙනහල්ලා නැහැ වගේ අපිට හිතෙනවා නම් අපේ ප්‍රඥාව කොතෙන්ද පිසිත වෙලාද කියලා විස්තර කරලා දෙන්න කෙනෙකුත් නැහනේ. රාතන් වහන්සේ කෙනෙක් ලෞතර බුදු කෙනෙක් අපිට හම්බුනොත් නම් කියයි. ඔයාට තව මෙච්චරයි කරගන්න තියෙන්නේ කියලා. නමුත් අපි ආවාසනාවකට අපිට ඒක අහගන්න කෙනෙක් නැහනේ. ඒතර එහෙනම් අපේ එහෙම තත්ත්වයක් තියෙනවා කියලා හිතනවා නම් හොඳම දේ තමයි මේ ගුණධර්ම හතර දියුණු කරන්නේ. එතකොට අපිම දන්නේ නැහැ ඊටාම ඉක්මනට සමහර වෙලටක අපි හිතනවට වැඩිය කෙටි කාලෙකින් අපි ප්‍රඥාව විකසිත කරගෙන. ඉතින් මේ බාරද්දාජ ගෝත්‍ර බමුණත් ඒ වගේ සංසාරේ පුරුදු තිබුණ කෙනෙක් විදියට තමයි සඳහන් වෙන්නේ. අද අපි ඒත් එක්ක මේ දේශනාව අවසන් කරමු. අපිට මේ ගහ යට වාඩි වෙලා අද කරපු මේ සාකච්ඡාව මම කියන ආයි හිතන්න කියලා. අද රැත් හිතන්න කියලා. මේක නිගා හිතන්න කියලා. මේවා නිතර නිතර මනසට පුහුණු කරන්න පටන් ගත්තොත් අර සංසාරේ කල්ප ගණන් බැඳිච්ච වැරදි වැටහීමට එරෙහිව මේ වැටහීම උඩින් එන්න පටන් ගත්තොත් ඒක ඊළඟ ප්‍රතිඵලය ලොකු ආලෝකයක් ලොකු භාග්යක් මෙලව ලබා ගත හැකි විශිෂ්ටතම භාග්ය අපිත් ලබා ගන්නවා ඇති. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.